අනිත් එක දෙන වැඩ ටිකයි කියන වැඩ ටිකයි ඒ විදිහටම එදාටම ඉවරලා තියෙන්න ඕන. නැත්තම් ආයි බලට හිතන්න නැති ප්‍රශ්නේ ඉන්නේ. හිතන්න නැති හිතා ගන්න බැරි ප්‍රශ්නේ ඉන්නේ. දන්නවනේ නෝමල් ක්ලාස් වලට ඇවිල්ලා වැඩේ කරගන්න බැරුව දඟලන එකේ මේකෙදි කොහොමත් අපිට අත්දැකීම් වෙනකොටත් කියලා වෙනවා. දැන් දැන්ට නම් මට තේරෙනවා නෝමල් ක්ලාස් වලදී කොහොමද බුන්ට කියලා වෙන්නේ කියලා. දැන් මේකේ කාටවත් තේරෙන්නෙත් නැහනේ. මට තේරෙන්නෙත් නැහැ, උඹලට තේරෙන්නෙත් නැහැ, අනිත් ගුරුන්ට තේරෙන්නෙත් නැහැ. මොකේ කර තේරෙනවා කියලා නම් ඌ ඒ බොරු කියන්නේ. තේරෙන්න හේතුවක් නැහනේ. ඒ නිසා තොපි තමයි බිල්ලට අහු වෙන දවස් කයක පාරව. ඒ නිසා දැන් ඔය මොනවා කිව්වත් මට ටිකක් තේරෙනවා. අනිත්ුන්ට තේරෙන්නේ නැති මට වඩා නමුත් මට ටිකක් තේරෙනවා. ඒ ටික තමයි ගොඩ ගෙහිච්ච ගමන් මොනවත් කරගන්න හම්බෙන්නේ නැහැ. කොහොමත් කරන්න බෑ. තොපි ඒක කරගන්න බුදියාගෙන මේක මගුල ඇහි ගහගෙන ඉන්න එක තමයි කරන්නේ. ඒක බල බල වැඩේ ඉවරයි කියලා අයින් කරනවා. කරන්නේ ඕකනේ මොඩියෝ වගේ ඉස්සර කරන්නේත් එහෙමනේ. ක්ලාස් එනවා නිකන් බලනවා පොත් ටික පිරුණාම ඉතින් හරි කියලා හිතාගෙන ඉන්නවා. ඒක කෙල වෙනවා. ඒක කෙල වෙන ලක්ෂණේ කතාවන්නේ. මේකෙත් ඕක තමයි වෙන්නේ. තොපි ඕක ඉවර කරන්න හදිසියර කරන්නේ බල බල නිකන් ඇදී දී ආතල් අරගෙන ඕක කර කර ඉන්න එක තමයි කරන්නේ. නිකන් බල බල ඉන්න එක තමයි කරන්නේ. ඒ නිසා එදා වෙර ටික එදා කිරිය යුතුමයි. කිරිය යුතුමයි නැත්තම් ප්‍රශ්නයක් එනවාමයි. ඒක තොපි බිල්ලට අහු වෙන්නේ නැතුව වැඩේ කරපියව. නැත්තම් ලොකු ප්‍රශ්නයක් වෙයි.